आई बोन अपे गेदर अपे आयट वीडियो का गेन नुहकी गोलीय वसंगते गोलीय वसंगते हरा अपे पुंच श्रीलंका वात मे दारुण से मे वसंगते गुरु गुदुरु वेला दसुन गेन गेन बेरेवना कोविड दहन में कोरोना व ගැන යම කතා කරන්නට තියෙනවා නම් හොඳයි කියන පදනම නිසාම මේ වීඩියෝ එක මේ ලෙස අපි සකස් කරනවා. ආ 1934 ෙත් මේ වගේම දරුණුම තත්ත්වයක් මැලේරියාව කියන උණුරෝගය නිසා අපිට ඇති වෙලා ඇති වුණා. අපිට මතකයි අපේ දෙමව්පියන් මේ ගැන කතා කරනවා. मुकद इताम सहन प्रमाणया मेहदी दारुण विधि हेट दारुण लेस मे दुन भाव एवगेम अभी दान्वा श्वास इबोला के वायरस या दारुण विधि हेट मिनुसुंट मिनुसुन रोगातुरकरण समत्न डेंगू कोलराव के वगेम वसंगत तत्व मे तत्व अपेर बिटिंग बीट गुदुर बेन भवा पेनो अभी हितुअट मे काले सिद्धवना किल यम इतिहास दिश बालनकोट पेहदिलेनवा बहु रटवाल नैतम नतिवेला तत्म मे वगे दरुण वसंगत निशाम उड़म पेन तीन वे टूट कामन या दहाटक तरम वायसे तमाय नतिना की लगे ये तरम अद पिलियान तीन मे मेवनी कोलोरा व्यहकी या वसंगत एम तत्वना की विशाल विधिट मनुष्य 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 संहार सिधुन भवतमाय ඉතිහාසගත වෙලා තියෙන්නේ දැනට පේන හැටියට විටින් විට මෙවැනි තත්වයන් වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා මේක කවුද කරන්නේ කොහොමද වෙන්නේ කියන එක තාම හොයාගෙන නැහැ විවිධ පැතිවලට ඇඟිල්ල දික් කරනවා ඉපැරණියේ නම් මේව ගැන කතා කරේ ඇත්තටම ඒලියන්ස්ලා විසින් මෙවැනි තත්වයන් අපේ පෘථිවියේ ඇති කරන බව තමයි අපි දැන් එක දැන් ඔබ සාමාන්‍යයෙන් සාමාන්‍යයෙන් අවුරුදු 30ක 25ක වගේ වුණා නම් ඔබට මතක ඇති බොහෝ දුරට සුනාමිය මතක ඇති මහා ගං වතුර මතක ඇති ඒ වගේම අවුරුදු 30ක අපිට ඒක දැන් හුඟක් අය දන්නවා යුද්ධය ඒ වගේම දැන් ඊයේ පෙරද පාස්කු වහරය දැන් අපිට කොවිඩ් 19 ඉතින් මම හිතන මගේ වයස සහ මම මේ කතා කරපු ඒ කාල පරිච්ඡේදයේ අපි මේ හැම දෙයකටම මූණ දීලා තියෙනවා ඒක ඇත්තටම අපි ලැබුව අභාග්‍යයක් කෙසේ වුවත් බුදුන්ගේ කාලයේදී පවා මෙවැනි අවස්ථාවක් සිදු වූ බවත් ඒ වගේම ආනන්ද තෙරුන් වහන්සේට කතා කළා බුදුහාමුදුරු දේශනා කතා කරලා කියලා තියෙනවා මහා රතන සූත්‍රයේ සජ්ජායනා කරන්න ඕන කියලා. එතකොට ඒ අනුව ඒ කාලේ හිටිය ඒ රජවරුගේ අවසරය ඇතුව ඔය මහා රතන සූත්‍රයේ දේශනා කළා ඔය ගල් පාත්‍රයක් අරගෙන පිරිත් මුළු රටේම ඉසමින් සජ්ජායනා කළ බව තමයි සඳහන් වෙන්නේ. දැන් හෙලයන්ගේ ඇත්තටම අපි හෙලයන් හැටියට මෙවැනි තත්ත්වයන්ට මුහුණ දීමේදී අපි බොහෝ දුරට පුරුදු කළ තිබුණ ආයුර්වේද මේ බෙහෙත් හේත් ඒ වගේම අපේ තියෙන චාරිත්‍ර වාරිත්‍ර සිරිත් විරිත් අපි බොහෝ දුරට ඒවට කෙලසෙමින් අගෞරව කරමින් පැත්තක දැම්මා.
මේ කාලයක් ඉඳලා මේ නිසාම තමයි මං හිතන්නේ මේව ගැන ආයි ඇහැරලා බලන්න කියන එක මේ අවස්ථාවේදී කරනවා නම් හුඟක් හොඳයි අපේ ළඟ බෙහෙත් ඔරු තිබුණා ඒ වගේම බෙහෙත් ගෙවල් තිබිලා තියෙන ඔසු උයන් තිබුණා විශාල වශයෙන් ඔබ දන්නවා දැන් සෝභාදහමෙන් අපිට දීලා තියෙනවා ශාක ආහාර සඳහා ඒ වගේම තමයි සෝභාදහමෙන් අපිට දීලා තියෙනවා ශාක බෙහෙත් සඳහා අපේ සුවතාවේ ආරක්ෂා කර ගැනීම සඳහා අපි බොහෝ දුරට මේවෙන් අයින් වෙලා කෘතිම දේවල් වලට බොහෝ සෙයින් අපි නැඹුරු වීම මම හිතන්නේ මේ තැනට අපිට එන්න බොහෝ දුරට මඟ පෑදුනායි කියලා මොකද අපි ඒ පාවිච්චි කරන්නේ මොනවද කෘතිමම දේවල් බෙහෙතුත් අද එහෙමයි ඉතින් හැම ආහාරද හැම සෑමද ව්‍යායාම පවා අපි ස්වභාවික තත්වයට ස්වභාවසත්වයෙන් ඈත් වෙලා තමයි කෑම බීම විතරන්නේ ව්‍යායාම පවා අපි සිද්ධ කරන්නේ මේ තත්වයන් නිසාම තමයි අපිට නැවත ඇහැරලා බලන්න කියලා කියන්නේ සබහ දහම වල මේ කෙරෙහි අවධානය යොමු කළ යුතුයි කියන එක. ඒ වගේම ඔබ ඔයගොල්ලෝ දන්නවා මේ අපේ හෙළ සිරිත් තිබුණා හරි අපි දැන් ඔබ දැක්ක පහුගිය දවස්වල මාධ්‍ය හරහා චාල්ස් කුමරු එහෙම අතර අත දෙන්න කියලා ආයි අත ගන්නවා. අරගෙන ඒගොල්ලෝ එයා ආයි කරන්නේ මොකද ආයි බොවන් කියන චාරිත්‍ය තමයි කරේ. ඉතින් බලන්න දැන් ඒ යටත් විජිතයන් හැටියට ආසියානු කරේ රටවල් ඒගොල්ලෝ යොදාගෙන හිටියා. ඒකෙන් ලැබු ආభాෂයන් ඒගොල්ලෝ ගෙනියනවා. අපිට ආයි මං ගම අපිට ලැජ්ජයි. ඉතින් බලන්න දැන් මේ දැන් ඒ தත්ත්වය කොච්චර දුරට ඒගොල්ලෝ අනුගමනය කරනවද? ඒ නිසාම එයා එය නිරෝගීකමට හේතු වෙන බව පැහැදිලි වෙනවා. ආදි කාලයේ සිටන් අපි කෑම වලින් හරි පරිස්සම් වෙච්ච జాතියක්. ඒ වගේම තමයි අපේම දේවල් තමයි අපි කෑවේ බිව්වේ. ඉතින් අපේ ආහාර රටාවේ වෙනස ඇත්තටම විශාල බලපෑමක් කරලා තියෙනවා. ඔබ දන්නවද බැබිල ඉරිවේරිය අනෝදා අපි කියන්නේ පාවට්ට කියලා ආඩතෝට කියන්නේ කටුවල් පැටි කෝමාරිකා තොටිල ඒක වගේම ඇද්දෙමට දේවදාර කුහඹ තව ගත්තොත් බෙලිකොළ මේ බලන මේ පින්තූරය තියා ඒ වගේම වැල් තිබ්බොටු කටුරඩු ගන්න නිල් කටරොඩු තියෙන්නේ නිල් කටරොඩු කියන්නේ සෙම වැඩිම පාලනය කරන ඉතාම සෞඛ්‍ය සම්පන්න දේවල් මේ වයින් කැඳ බොන්න පුළුවන් තම්බල බොන්න පුළුවන් ඒ වගේම නිකකොලත් මේ විෂ ශාරීරික විෂ යවන්න ටිකක් හේතු සාධනය වෙන දෙයකට තමයි ආයුර්වේදේ කතා කරන්නේ දැන් ඒ වගේම තමයි දැන් මුගක් අයට ප්‍රශ්නයක් තිබුණා ඔය ඒගොල්ලෝ ඒ හින්දම තමයි අධිරාජ්‍යවාදීන් 1500 ගණන් වල අපිව අල්ලගත්තන් පස්සේ ඒගොල්ලන්ට ඕන කරන ඔය 3-5 වර්ගෙම අපේ රටේ වවන්න පටන් ගත්තේ. ඒවා තමන්ගේ ප්‍රතිශක්තිය අපේ ප්‍රතිශක්තිය වැඩි කරන්න ඉතාම ගුණදායක කෑම. දැන් අද විද්‍යාත්මක ඔප්පු කරලා තියෙනවා මේ අද විද්‍යාත්මක ඔප්පු කරලා තියෙනවා කරාබු නැටි සුදුලුණු ඉඟුරු කහ දෙහි ගම්බිරිස් මේවා ඇවිල්ලා මේ කුරුඳු මේවා ඇවිල්ලා අපේ ප්‍රතිශක්තිය වැඩි කිරීමට ප්‍රධාන වශයෙන් හේතුකාරක වෙනවා මේවා ඒ වගේම තමයි අපේ කෑම රස කරන්නත් මේක හේතුන මේ වගේ දේවල් අපි පාවිච්චි කරන්න ඕන ඉතින් මේවා විවිධ ක්‍රමවලට අද කඩවල තියෙනවා. ඉතින් මේවා බොහෝ තැන්වල ඒවා අපි කියන්නේ නැහැ නරකයි කියලා. නමුත් Tamanටම පොඩි ඉඟුරු පැලයක් හදාගන්න, කහ පැලයක් හදාගන්න. ඉතින් බැරි කමක් නැහැ නේද? මේ වගේ දේවල් වලට අපි යොමු වෙනවා නම් මම හිතනවා මේ අපේ අර ජානමය වශයෙන් අපේ ඇඟවල තියෙන මේ ඉපැරණි අපේ මුතුන් මිත්තන් අපිට වෙච්ච ලැබිච්ච මේ දායාදයන් අපිට නැවත උලුප්ප ගන්න එහෙම නැත්නම් උද්දීපනය කරගන්න හැකියාව ලැබෙනවා. මම හිතන මේ 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 මේක තමයි අවස්ථාව. මේක තමයි අවස්ථාව. ඒ වගේම තමයි අපේ එළවලු වර්ග වලින් කරවිල, නිමිති, පතෝල, වැටකොළු කියන්නේ
පුදුම ගුණදායක ඕන ඕන ලෙඩක් දුකක් තියෙනවා කන්න පුළුවන් දෙයක් තමයි පතෝල වැටකොළු කියලා. නමුත් ඉතින් මේ මේ කිසිම වැදගම්ම නැති කෑමක් හැටියට විදේශිකයන් අපිට හඳුන්වා දීලා තියෙන ළමයි කන්නෙත් නැහැ. ළමයින්ට කවන්නත් බෑ. ඇයි හේතුව අර මුලින් ඉඳලා මේක අපි අපේ අපේ මේ 1980 ගණන් වල ඇයිද විශේෂයෙන්ම ඉඳලා එන අයට මේක හරි ඇලර්ජික් එකක් වෙලා මේගොල්ලෝ මේක කන්නේම නැහැ පුරුදු කරන තමයි වටනගම කිව්වට වැඩගුණා. ඉතින් ඕගොල්ලෝ දැන් ලොකු ළමයි. 1980 ගණන් වල ළමයි කියන්නේ දැන් ලොකු ළමයිනේ. බබාලා ඉන්න ඕගොල්ලෝ දැනගන්න ඕන තමන්ගේ ළමයි මේ අපේ ක්‍රමයට හදාගන්න. එහෙම නැත්තම් වැඩක් නැහැ. කොස් දෙල් අල බතල ලුණු විල දන්නවද? ලුණු විල ලුණු විල වලින් මම එක දවසක් මගේ වීඩියෝ එකදී මම කිව්වා ලුණු විල වලින් පුදුම විදිහට ලේ සුද්ධ කිරීමේ හැකියාවක් තියෙනවා. අපි දන්නවා අපි කරපිංච කියන්නේ ඒ වගේම. ඉතින් මේ වගේ දේවල් වලට අපි යොමු නොවන එක පුදුම අපරාධ. පළතුරු වලුත් අපි මේ විදේශී රටවලින් ගෙන්වන රසායනික දේවල් අඩංගු පළතුරු කන්න නැතුව අපේම පළතුරු වලට අපි යෙදෙනව නම් අපි අපේ ප්‍රතිශක්තිය අපි රඳව ගන්න වැඩි දියුණු කරන්න ඒක හේතුව. මේ අද විද්‍යාත්මකව කියලා තියෙනවා COVID-19 අපිට වෙන බෙහෙතක් කෘතිමව දීලා මේ ප්‍රතිශක්තිකරණයට වඩා තමන්ගේ ඇඟේම ප්‍රතිශක්තිය තුලින් තමයි මේක නැසීම ඉතාම ඵලදායි වෙන්නේ. ඉතින් අපි ඒ තැනට එන්න ඕන. දැන් මේ දැන් ඕගොල්ලෝ හිතන්නවා මේ COVID-19 කියන්නේ ඒක මේ වසර එකක් ඈ ආයි තව වසරකින් දෙකකින් තව කොහොම මොකක් වෙයිද කියලා අපි දන්නේ නැහැ. ඉතින් අපි හැඩ ගැහුනොත් මේ தත්ත්වය කොච්චර මේ தත්ත්වය අපිට කිසිම අමාරුවක් නැතුව මුහුණ දෙන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි දැන් අපි ඔය ඇඟවල් වල ගාන තෙල් තියෙනවා අම්මල එහෙම බලන්න ඒගොල්ලෝ කොච්චර නිරෝගීද කියලා. හැමනික අපේ වයසක අම්මලාගේ හැම පොඩක් රැලි ගැහුනොත් ඒ උනා නිරෝගීනේ. ඕන දෙයකට ඔරොත්තු දෙනවා. ඉතින් අර සීතෝදය කියන තෛලය, නිෂාදී තෛලය, ත්‍රිපල කියන එක, ඒ වගේ ඕක දරන්නේ පෙරුංගායම්. පෙරුංගායම් කියන්නේ මේ දෙවියන්ගේ ආහාරය කියලා තමයි සමහර රටවල අහගෙන දෙවියන්ගේ ආහාරය කියලා. ඒ තරම්. ඉතින් බලද්දී රතු කල්ගේ දෙන්නේ රත කල්ගේ දෙන්නේ ගියාම අපේ අම්මලා ටිකක් දැන් ඉන්න අය ටිකක් අරේ මේ ගන්නුත් මගේ ළමයින්ටත් මන් දීලා තියෙනවා. ඕගොල්ලෝ දීලා තියෙන මොකද මේ 1980 ගණන් ළමයි එතන ඉඳලා ළමයි දැනගන්නකොට මේක අනිවාර්යෙන් ළමයින්ට දෙන්න. මේක දෙන්න මොන දෙයක්? එතකොට මී පැණි දැන් කොහොමද ඉතින් ওই බෝතල් වල තියෙන දැන් ළමයි කොහොමද ඉතින් ඕක ළමයින්ට දෙනවා? නමුත් එමනේ මී පැණි හොඳට ළමා මේ හොඳ ආහාරයක් හැටියට සෞඛ්‍ය සම්පන්න දෙයක් හැටියට නිතර නිතර ආහාරයට ගැනීම ඉතාම සුදුසුයි. ඒ වගේම නෙල්ලි බලන්න. ඔය නෙල්ලි දැක්කාම අනේ ඇයි අයියා කියන සමහරක් අය අනේ තිත්තයි කියන. නමුත් මේක අපි මේවා තිත්තද නැත්තද මොකද්ද කියන එක ළමයින්ට උගන්ලා තියෙන්නේ අපිමයිනේ. අපිමයි මේ වැඩේ කොල්ලා තියෙන්නේ. ඉතින් ඒකෙහිඳ මේ අපිම දැනගන්න ඕන. දැන් මේ ඉදිරි પરම්පරාව මේ සඳහා යොමු කරගන්න. දැන් ඒ වගේ තමයි දැන් ඔය දුම් ඇල්ලීම තියෙනෝනේ. ඔය දුම් ඇල්ලීම ඊටාම සාර්ථක දෙයක්. දැන් දුම් ඇල්ලීම අපේ ඒ කාලෙදම සිද්ධ වෙච්ච දෙයක්. මේ දුම් අල්ලන එක තුලින් අපිට අපේ ගවල තියෙන විශ්ව දැන් මතකද දැන් මේ පහුගිය කාලේ කිව්වා මේකට මේ මාසෙක දාන්න ඕනේ නැහැ කියලා. ඊට පස්සේ කිව්වා මේක දවස් වාතේ රැඳෙන්නේ නැහැ, බිමට වැටෙන්නේ නැහැ, බරයි, පාවෙන්නේ නැහැ කියලා. නමුත් දැන් මොකද තත්ත්වේ? මේව තමයි කතා. නමුත් අපි ඔක්කොටම ඔරුතු දෙන විදිහට තමයි අපේ පැරණි අපිව හදලා දෙන්නේ. ඒගොල්ලන්ගේ චර්යාව. ඉතින් මේක නිසා මේ දුම් ඇල්ලීම තුලින් මෙන්න මොකද වාතයේ සංසරණ විෂ බීජ ඉක්මනින්ම නැති කළා දාන. ඒක හීන් මදුරු තලා පුළුවන්, බෙලි කොළ පුළුවන්, කොහොඹ පුළුවන්, ශ්‍රී විෂ්ණුකාන්තේ තය ගස් පුළුවන්, මල්, ඒ වගේම සුදු හඳුන්, වද කහ, වියලි කහ, එනසල්, කුරුඳු පොතු, සුවඳ කොටන් දාන්න ඕනේ. එතකොට විනිවල් ගැට කුඩු කළා ඒක. එතකොට සැවන්දර එහෙම තමයි සුවඳයි. ඒ වගේ නාමල් රේණු වගේ දේවල් දාලා මේ කොටලා මේක අපි දුම් අල්ලනකොට මේක යොදනවනම් ආයේ මේ වාතයේ සැරිසරණ සංසරණය වෙන. එතකොට මේ වගේ විෂ බීජ ඉක්මනින් පළවා හරින ඒගොල්ලන්ට අක්‍රිය කරන්න පැරන්නෝ දැනගෙන හිටියා. මේවා අපි කරන්නේ නැහැ. ඉතින් අපි කොයි හරි මොනවා හරි තියෙන දුම් කුඩු ගනනලා අපි කියන දුම් ඇල්ලුවා කියලා. සමහර තැන්වල දුම් අල්ලන අකමැති කර්න් කළු වෙනවා කියලා. මේ කර්න් කළු වෙන කතාවක් ඇත්ත ප්‍රායෝගිකයි. නමුත් අර මේ අධික දුමක් එන්නේ නැතුව ඉඳලා හිටලා මාසෙකට සැරයක අඩුම තරමින් සතියට මාසෙකට සැරයක මේ දුම් ඇල්ලීමේ ක්‍රමය ඔයගොල්ලෝ යනවනම් ඉතාම සාර්ථක වෙනවා. ඔයගොල්ලෝ දන්නවද මේ ඉස්සර මේ ඔය මේ
काशपरजुन पास हतरण दपूल रजतमा वो प्रधान वैद्यवर दीला तीन गम्मोरे दीला तीन मेक दुराबावल टेमलिपी तील तीन मे ये गम्मोरे आट एवं दुर्ण गिनक ऐ थिंक ये तरंग अभी मे मे ये काल मे अभी देशीय बेहेत् वलट अभी यमु गलतेन अपे आहाराटा पूर्त गलतेन दें मदगति आगन मे 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 दैंगलो गेवाल इन काले मे निखंग काले गेवा नैतु अभी रटट मनोवाद खरान्नोन जनता मुखद खरान्नोन अभी इदिरीट मनोवाद खरान्नोन के हितने बेडपील खदा गण मे निखंग काले गेवा नैतु उब हेमदया खीतला रटट इद्रपाचर मंगित एक सार्थक है उभ के हों युतुक मब इष्टला वेणु ई थिंग उब पूर्त कर मे मे दवास योग करण योग तमें तमंगी दर्वा तमंगी दर्वा कि अन्नोन मे आहार रटा बेन बेना सोन्नोन अभी आहार रटा देशीय क्रम हरिगस्सकान्नोन मे देशीय आहार अभी वरिदून करोन एक मनोवाद करोन योगे मैं बेहेद देशीय में बेहत युदागण्य कहमद मेव मेव पर्यशनात्मक अभी मुदाल दीन हर एक तब उन्नांदूकल मे अन्य मे हैंगील तीन बेहत हेत मिनुसु अत गेन क्रम वेद होयान इवागे अपे यात्रा तीन सिरीत विरीत मगोल किसी भय तो क्या बोले पेन मे मे चार्ल्स कुमार तेवील अतर अतो आई बोन मे पेन मे अपे देशीय देवर आगे ये मिनुसु आगे अभी මොනවද මේ කරන්නේ සිගරට් එක ගන්න එළිය යනවා අන්තිමට මේ මේ නිරෝධායන කරන්න ඇතුළට දැම්මහම සිගරට් එක ගන්න එළියට යනවා පුදුම જાතියක් අපේ මේ 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 මේකට උදව්වක් දීලා මේ ව්‍යසනේ ඉක්මනින්ම තුරන් කරන්න කිසිම මොනාවක් නැහැ මේකෙන් වෙන්නේ ඊටාම භයානක තත්ත්වයක් එන්න ඒ විතරනේ මම ඔබ දන්නවද දැන් මෙවැනි තත්ත්වයන් නිසා දැන් මේ වගේම මෙවැනි තත්ත්වයන් නිසා අපි ලොකු අගාධයකට වැටෙනවා ඉදිරියේදී. ඉතින් මේවෙන් අපි වර්ක ගන්නවා. දැන් ඕගොල්ලන්ගේ දරුවන්ට නක් කියන්න ඕන අපේ ආහාර රටාව ගැන, ශරීර සුවතාවය, ඒ වගේම AC AC දාලා නිදින්න දෙන්න මෙපා. කෘතිම කෑම බීම දෙන්න මෙපා. ওই දුම්බොන එක නවත්තලම දාන්න ඕන. ඒ වගේම වෙලාවට කන එක, කොලකයක් දබොන එක, ඔය සුද්ධ ඇවිල්ලා තේ එක අපිට පුරුදු කරේ නැත්නම් අපි ඔය බිව්වේ මොකද්ද? බෙලිමල් ටිකක් ඒ වගේ ওই කොළ වර්ග තඹපුව තමයි අපි බිව්වේ මේ සුද්ධ කරපු වැඩෙන් තමයි මේ ඔක්කොම අපිට නස්තප්පි වුණේ. ඒ නිසා ඔබ හරි පරිස්සම් වෙන්න ඕන. පරිස්සම් වෙලා මේ ඉදිරියේදී මේ ලංකාවට වෙන්න යන ව්‍යසනය වගේම ආර්ථිකයේ හානියත් සමාජයේ හානියක් ගැන හිතන ඕන. මනස නිරවුල් කරන ඕන. බන භාවනාවට යෙදෙන්න ඕන. ඉවසන්න ඕන. ක්‍රෝධේ වෛරය අයින් කළම දාන්න ඕන. පරිසරයට ආදරය කරන පිරිසක් අපිට හදා ගන්න පුළුවන් වුණොත් මේ කාල පරිච්ඡේදී ඇත්තටම ඒක රටට ජාතියට ඉතාම වාසනාවක් වෙනවා. ඉතින් ඔබ දන්නව නේද දැන් අපි ගෙවල් වල ඉන්නේ කොහෙවත් යන්නේ නැහැ. දැන් අද කර්ෆියු දැම්මා. ඉතින් මේ මේ අපි මේකට සහයෝගය දෙන්න ඕන. තව දවසින් දවස රට අගාධයට වැටෙනවා. ඉතින් අපි දන්නවා ගෝඨාභය ජනාධිපතිතුමා ඉතාම සාර්ථකවම වැඩපිළිවෙල මෙහෙවනවා. එහෙම නැත්නම් එහෙම නොවුණා නම් එහෙම අපි කොහෙද ඉන්නේ කියලා හිතාගන්න බෑ. ඉතින් කෙසේ දේශපාලන කතාව පැත්තකින් තියලා නමුත් අපි මතක තියාගන්න ඕන ඉස්සරහාදී අපේ රට ආර්ථික වශයෙන් පරිහානියටපත් වෙනවා නොඅනුමානයි. ඉතින් ඒක අපි බේර ගන්න ඕන. අපේ තියෙන දේශීය නිෂ්පාදනය අපි වැඩි කරන්න ඕන. අපේ තියෙන අපතයන් අඩු කර ගන්න ඕන. අපතයන් තියෙනවා අපි හරිය අපතය දානවා. කෑම කන්න ගියත් බලන්න දෙන්නේ කොට කන්න පුළුවන් ඒවා එක්කෙනෙක් කාලා අනිත් එක විසික් කරනවා. ඒ තනංජා එහෙම අන්තිම පුදුම જાතියක් අපේ ඉන්නේ. ඉතින් මේ එළවලු ටික ගේන්න ගියත් මාකටට ගේන්න භාගයයි විකුණන්න පුළුවන් ඉතිරි ටික කුණු ගොඩේ. ඉතින් එහෙම වෙන්නේ නැතුව අර පරිස්සමෙන් මේ රට රැක ගන්න මේ යන ගමනට මේ ආර්ථික ශක්තිමත් කරන්න අපි දායක වෙනුනේ. ඒක මේ තනි තනියම මේ ගමන මේ වැඩේ හිතුවොත් මං හිතන්නේ මේ 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 දැන් එකපාරට මෙහෙම දෙනවා දුවල ගිහලා කඩවල් පුරවගෙන තීන බරට උස්සන් එන්නනේ අපි පුරුදු වෙලා තියෙන. එහෙම නෙමෙයි තීන ටික අරිපාරි අර පිරමස්මෙන් අපි යොදාගෙන මේ 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 ආර්ථිකය නගාග මේ වගේම තමයි මේ මේ වසංගතයෙන් ඊළඟ පැත්ත තමයි අපි දන්නවා 1934 එහෙම පොත්වල සඳහන් වෙනවා. එක මයෝ කාලේ සාමාන්‍යයෙන් ඔය කියන්නේ ලොකු වලයක් නෙමෙයි පවුල් 6ක් කෑවා කියලා. මේ සෙල්ලම් වෙන්නේ නැහැ මේක. ඒ හින්දා අපි පරිස්සම් වෙන්න ඕන.
ඔබ වුණත් ඔබ රටක ඉඳන් මේ කාරණ ඔබේ මුදල් ඉතුරු කරන ඔබ ඉතාම පරිස්සම් වෙන්න ඕනේ. ඒ මත තියෙන මේ මුදල් ගුවා මතක් වුණේ මේ මුදල තමයි මේ 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 විෂ බීජේ වෛරසයේ ප්‍රවාහකය වෙන්නේ වාහකය වෙන්නේ. ඒ නිසා අපි මුදල් හැමතිස්සෙම සංසරණය කිරීමේදී හරි දෑත් පිරිසිදු ගන්න ඕන. ඔබ අතට ආව නම් මුදලක් ඒ මුදල පිරිසිදු කරලා එළියට දාන්න ඔබ පුරුදු වෙන්නකෝ. මොන හරි පොඩ්ඩක් වලින් සුවදල එළියට දාන්න. ඔය අපේ අපේ රෙදිවල සාක්කුවේ සල්ලි දීලා අපි වොෂින් මැෂින් එකේ දාලා ගත්තා. ඒත් සල්ලි සවුතු වෙන්නේ නැහැනේ. මුදල් නෝට්ටු සවුතු වෙන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවක මොනතරද ඒ නිසා ඔබට පුළුවන් නම් ඔබේ අතට එන මුදල පිරිසිදු කරලා එළියට දෙන්න. එතකොට මං හිතන්නේ ඔබට ඒ තුලුණුත් ලොකු වාසියක් සමාජයට කරන්න පුළුවන් වෙනවා. ඉතින් මං හිතන්නේ අපේ අයට මම මොකක්ද දේවල් කතා කරා. ඉතින් රජයේ දීලා තියෙන ඒ වගේම වෛද්‍ය පර්යේෂණ ආයතන වලින් දීලා තියෙන උපදේශ දශමයටම පිළිපදින්න ඕන. ඔබ හැමතිස්සෙම අනුගමනය කළ යුතු දේවල් කතා කරනවා. ඉතින් මම මේක කතා කරන මේ වීඩියෝ එක දිග්ගස්සන්න ඕනේ නැහැ. ඔබ පරිස්සම් වෙන්න. ඔබ අපේ සම්පතක්. රට දැයේ සම්පතක්. ඔබ ඔබෙන් කරන්න පුළුවන් දේවල් බොහොමයි. ඔබ හිටියොත් තමයි මේ දේ කරන්න පුළුවන්. පේනෝ නේද මම ඊයේ ඉතාලි කතා කරා 300 ගාණක් මැරිලා. දැන් අද මම දැක්ක 400 ගාණක් කියන. ඉතින් බලන්න මේ தත්ත්වය කොහොමද කියලා මරණය දකින්නවත් බෑ. එන්න විදියක් නෑ. මෙවැනි தත්ත්වයන් අපිට වුණොත් මේ පුංචි රටේ මොකද වෙන්නේ? විතාම දරුණුයි. මේ අර ළමෙක් මම දැක්ක මේ වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒ ළමයා කියන කතාව ඇත්ත. මෙවැනි தත්ත්වයකට අපි මුහුණ දෙන්න බොහෝ දුරට ඉඩකට තියෙනවා. ඔබ පරිස්සම් වෙන්න ඕනේ. සමාජයේ අනිත් අයත් පරිස්සම් කරන්න ඕන. ඒ වගේම තමයි මේකෙන් පස්සේ රට මුහුණ දෙන්න යන ආර්ථිකමය ගැටලුවට ඔබෙන් සහයෝගයක් ධනාත්මකව සිද්ධ කරන්න ඔබ උත්සාහය ගන්න ඕන. ඔබේ පරම්පරාව මතු මෙවන් දෙයක් ඇති වුණ අවස්ථාවකදී මුහුණ දෙන්නට ඔබ සකසුරුවන් කරන්න ඕන. කිසිම දිනක මෙවැනි දෙයක් ඇති නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. එහෙනම් අපි තව දවසක හමු වෙමු.